කේන්දරයක් ගත්ත ගමන් ඔයාලට පේන ස්ටාස් ටික ලකුණු කරන්න. මොකද තනියෙන් ඉන්නවා. මේ මකරේට මේ ශනි ක්ෂේත්‍රේ ඉන්නවා, චන්ද්‍රය හතරේ ඉන්නවා, ගුරු 10 ඉන්නවා, සිකුරු 11 ඉන්නවා නේ. රවි කුජ විතරයි මෙතන පොඩි අවුලකට තියෙන්නේ සහ මේ රාහුයි කේතුයි රවි කුජ මෙන්න මේක තමයි දුර්වල ලක්ෂණ තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හොඳයි. හැම කේන්දරයකම ඔහම තියෙනවා. තියෙන පෞරුෂයේ පිළිමින් බයයි. මොකද මේක ලොකු කාන්තා පෞරුෂයක්. මගෙත් මේක තියෙනවා. චන්ද්‍රයා ඉන්නවා හතරේ නේද? මං කියලා දුන්න චන්ද්‍රයා හතරට හෝ දහයට වෛද්‍ය යෝගයක්. එක ඉංජිනේරු යෝගයක්, එක සුව කිරීමේ යෝගයක්, එක යාචකයින්ට මේ යාඥා කරන අයට, දේවාල කරන අයට, වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, නීතිඥයින්ට, උපදේශකවරුන්ට, හෝටල් කළමනාකරුවන්ට පිහිටනවා. හේතුව තමයි හෝටල් කියන්නේ සුවකරණ ස්ථානයක්, මිනිසුන්ගේ බඩගින්න මහන්සිය නිවන තැනක්. ඒ නිසා හෝටල් ක්ෂේත්‍රයටත් ඔය චන්ද්‍රයා ඔතන ඉඳීම හොඳටම බලපානවා. සංචාරක ක්ෂේත්‍රයටත් ඔක බලපානවා. ඒ ටුවරිසම් කියන්නේ මිනිස්සු සල්ලි තියෙනවට යනව නෙවෙයි, රෙස්ට් එකක් ගන්න යන එක. රෙස්ට් කරන යන්නේ. ඒක චන්ද්‍රයා අද ඉගෙන ගන්න. හැබැයි මම මේවා යෝග ඔයගොල්ලන්ට ඔක්කොම කියලා දෙනවා. හොඳේ තේරුණාද? අද අවුලක් නැද්ද? ලේසි. ඒ කේන්දරේ මොකද මගේ කේන්දරයට ගොඩ සමානයි. මගේ කේන්දරේ ලක්ෂණේ වෘශ්චික. චන්ද්‍රයා ඉන්නවා ඔය විදිහටම 14. බුධ තනියෙන් ඉන්නවා 8. රවි කුජ දෙන්නගේ සංයෝගයක් තියෙනවා. එතකොට ගුරු මෑංගේ ඉන්නවා 10, මගේ 11 ඉන්නවා. ඉතින් ලේසි. මගේ කේන්දරේ මම පරයන්කයි ස්ටඩි කරලා තියෙන නිසා මේක වෙනදා වගේ අමාරු නෑ කියන්න. ඒකනේ දිනුෂයි මායි එක වගේ ඉන්නේ නේද දිනුෂ? හරි. මම මගේ ස්ටඩීස් වලදී ඔය ග්‍රහ ගමන් ගැන නෙවෙයි වැඩිපුර අවධානය දෙන්නේ. මහදසා, අතුරු දසා, විදසා, සූක්ෂම දසා, අති සූක්ෂම දසා වලට කඩලා ගන්න කොටස තමයි මගේ ජීවිතේ. මම මිස් කියපු දේ හරි කියලා කිව්වනම් ඒ වෙලා තියෙන යාගේ දසා. එතකොට එයාගේ ඒ වෙනකොට ගුරු ඍෂභයට ඇවිල්ලා ඇති. හැබැයි ඒක නෙමේ පුද්ගලයෙකුගේ ලයිෆ් එකට, පුද්ගලයෙකුගේ ජීවිතේ කතා කරන්නේ යාගේ දසාවේ. අර සිද්ධීන් තියෙනවනේ, ග්‍රහය මාරු වීමේ සිද්ධි තියෙනවනේ. ඒක ලෝකායන ජ්‍යොතිෂයේ දයස් සිද්ධියක්. ඒ වගේම තමයි අපි ගල් වතුර ගලන කාල, ගිනි කඳු පිපිරෙන කාල, යුද්ධ ඇති වෙන කාල, රටක මේ සම්පත් විනාශ වෙන කාල, ඒ වඳුර ගන්න පුළුවන්. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. මම ඒක දන්නේවත් නැහැ. අත තියලවත් නැහැ මම ඒක. අත තියලවත් නැති සබ්ජෙක්ට් එකක් ඒක බලාපොරොත්තු වෙන්නත් එපා. මගේ මම දන්නේම නැහැ ඒක. මම ඔය කියන්නේ අර මේ තව දවස් 9යි ගෙදර කියලා කිව්වනේ. ඒක උඩ මිනිස්සු හිතන්නේ මම මේ ලෝකායන ජ්‍යොතිෂය දන්නවා කියලා. එහෙම දන්නේ නැහැ.